इलाखेय देटुपरपुर वेन्विम निर्माने वु प्रथम सह एकम रियलिटी उत्तमाचार संपत संगिंद दरण 60 प्लस सीजन 5 आदरणीय देमोपियन वेन्विन लंकावे तुले रियलिटी निर्माने वुनान ई दरण 60 प्लस पमन उनके सिहिन हबै करगन्न उनके तरुण काल एतुले उनट हकियावक लबुन्ने अवस्थावक तिब्बे नै तिब्बत अवस्थावंत उनट संबंध वेन्न विधियक तिब्बे ए वगे सिहिन तिब्ब अपे आदरणीय देमोपियन्ट उनके सदै समय गत करत उन निवाडु पाडुवे इद्दी उनके सीन हबै करगन्न अवस्थावक लबेई कियला नोसितपु वेलावक लंकावे तुले रियलिटी निर्माण वेनवा දරන 60 plus කියලා. ඉතින් එහි පස්වන අධීරේ තමයි මේ විදිහට ක්‍රියාත්මක වන්නේ. ඒ පස්වන අධීරෙත් එන්න එන්න අවසානයේට අපි ලඟ වෙමින් ඉන්නේ. ඔබ දන්නවා මේ වෙනකොටත් ආදරණීය දමෝපියන් 10 දෙනෙක් ජනප්‍රියම තරුකාණ්ඩයේ සඳහා සුදුසුකම් ලැබලා තියෙන්නේ. අපි බලන්න සූදානම් වන්නේ කොහොමද මේ අධීරියේ ඔබේ හිත්ගත් ඒ ආදරණීය ජේෂ්ඨ පුරවැසි තරුව ජනප්‍රියම තරුව බවට පත් කරන්නේ. මෙන්න බලන්න. දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලය තෝරද්දී ජනප්‍රියම තරුව ඔබ තෝරන්න. ඒ සිස්තනක් Taman කැමති ගායන තරුවේ අංකය සඳහන් කර 99.2ට හැකිතා SMS කරන්න. අංක 1 පත්මා රංජනි. අංක 2 ධර්මසේන සිල්වා. අංක 3 සුනිමල් පීරිස්. අංක 4 සමන්මලි ගී කියනගේ. අංක 5 ධනවර්ධන ගාල්ලගේ. අංක 6 නන්දන සෙනවිරත්න අංක 7 ජගත් ජයසූරිය අංක 8 රංජිත් රත්නායක අංක 9 එල්වි ජයරත්න අංක 10 කුමාරි හාමි ඕනෑම දුරකථන ජාලයකින් හැකිතා SMS කළ හැක ඊයේ සිස්තනක් තියලා ඔබ ආදරය කරන දෙමෝපියන්ගේ අංකය සඳහන් කර 99.2ට හැකිතා SMS කරන්න දරන 60 plus season 5 අධීරේ ජනප්‍රියම තරුව බවට ව්‍යාදරය කරන ජේෂ්ඨ පුරවැසි තරුව පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔබ දන්නවා මේ සුපිරි 7 දෙනාගේ වටේ ක්‍රියාත්මක වන්නේ කලින් දවසේදී ආදරණීය දෙමෝපියන් 4 දෙනෙක් මේ වේදිකාව තුළ තමන්ගේ ගායන කෞශලයන් ඉදිරිපත් කරා. අද දවසේ ඉතුරු ආදරණීය දෙමෝපියන් 3 දෙනා සූදානමින් ඉන්නවා මේ වේදිකාව තුළ උන්ගේ ගායන කෞශලයන් ඉදිරිපත් කරන්න. හැබැයි ඊට කලින් අපි පොඩ්ඩක් කලින් දවසේ මොන වගේද ඒක සිද්ධ වුණේ කියලා මෙන්න මේ විදිහට බලමු. सिसलिया उबते कतानिया इनुवा मेसीना उबट मार वटुना පළවෙනි එකේ ඉඳලා මේ වෙනකම්ම ඒක ඔක්කොම සිද්ධ වගේ හොඳටම කිව්වා තාත්තා ඇත්තටම ගොත් එහේ මේක ලේසි පහසු වැඩක් නෙමෙයි මේමයේ විතරේ යෝනේ මල්වනේ එසිනේ මේගි තරංගේ අපි මොහතකට පැත්තකින් තිබ්බොත් රස විඳින්න පුළුවන් ගායනයක් අම්මා ඉදිරිපත් කරා දිලි තුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ ග්‍රේෂන් ආනන්ද මහත්තයාගේ අමුතු හැඩයක් තිබ්බනේ ගායනේ ගායනේ හැඩයක් තිබුණා ඉතින් ඒ වගේ හැඩයක් ඔබතුමාගේ හඬෙත් ජනප්‍රියම ජේෂ්ඨ පුරවැසි තරුව ආදරණීය ප්‍රේක්ෂක ඔබ තෝරාපත් කරගනිද්දී දක්ෂතම ජේෂ්ඨ පුරවැසි තරුව තෝරාපත් කරගන්නේ අපේ ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ල. අද දවසේදී සුපුරුදු පරිදි හඳුන්වා දෙන්නේ සූදානම මුලින්ම එතුමන්ව අපේ ආදර සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්න. මේ මරණ මොන රියැක්සේ දිදුල නැහැ. ශරද සෙවන්දිනන තුංග මහත්මයා. ඔහේම කාලයට හරියන විදියට කාලයෙන් කාලයට එක එක මැවීම් කරපු සංගීත අධ්‍යක්ෂක ලහිරු පෙරේර මහත්මයා අයිබෝවන් කියලා පිළිගන්න. ඒ වගේම ඔබ දන්න ආදරණීය දෙමෝපියන් වෙනුවෙන් එකී මෙකී නොකී සංගීත රස බෙදෙන ආදරණීය වාද්‍ය බෘන්දය රොකී ප්‍රමුඛ අසනී වාද්‍ය බෘන්දය නමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්න. මේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම හිතන්නේ රොකී කියන්නේ මෙන්න මේ 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 පැත්ත ඉන්න එක්කෙනා කියලා. එයා නෙමෙයි. රොකී ඉන්නේ මෙතන. අයිබෝ රොකී. රයිට් හබේනම් අද දවසේ පල්ලමු ආදරණීය අම්මට
වේදිකා බාර මේ පද්මා රංජනී මහත්මිය ප්‍රශ්න හතරක් ඇහුවා හතරටම හා මම ෆුල් කන්ෆියුස් අම්ම මොකද්ද අර පළවෙනි ඒලි හතර ප්‍රශ්න හතරක් ඇහුවේ නේද සර් කොහොමද අද අපේ අම්මගේ ප්‍රශ්න ඇහිල්ලත් එක්ක කියපුවේ ඇත්තටම පද්මා රංජනී මහත්මිය වෙනදා වගේම තව පියවරක් පොඩක් ඉදිරියට තවලම අද ගීතේ ගායනා කළා දැන් මේ මහාචාර්ය සුනිල් ආරත්න මහත්තයා
හැවනද පවිත්‍ර ඔව් කෙලින්ම ආදරේ කියනවට වඩා ඒක කියලා තින්නේ හරි අපූර්ව විදිහකටනේ මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද හරි හරිම ලස්සනයි ඒ කියන්නේ සඳකඩ පහන සීගිරිය රන්මසු වෙන ඒ වාගේ අපේ මේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන මේ දේවල් තමයි එතුමා මේ ගීතේ ආදරය ප්‍රකාශ කරන්න ශක්තිමත් බව කරන්න සංස්කෘතිකමය වටිනාකමක් තියෙන බව පෙන්වන්න ලියන්නේ ස්ටැන්ලි පීරිස් මහත්තයා ඒකට මියුරු තනුවක් දාලා තමයි නිරෝෂා විරාජෙනි මහත්මියට දෙන්නේ ඉතින් ඔබතුමිය මේක හරි ලයන්විතව හදවතට ගත්ත හදවතේ රැඳෙන්න වාගේ ඉතින් අනික් අයගේ හදවතේ රැඳෙන්න පුළුවන් ඉතින් තරගය නිම වෙන තුරා වේදිකාවේ රැඳෙන්න දෙනවද කියලා අහන්නත් පුළුවන් දැන් Thank you too sir ජයවා සේවනවත්නේ හා අම්මේ හා ඔහොම ගයනවා නම් හා අම්මා හැමදාමත් අර ගීතය ගැන හොඳ අවබෝධයකින් තමයි ගායනා කරන්නේ මං හිතන්නේ හින්දම තමයි ගීතය හැමදාමත් ඒ ඒ ගායනය හැමදාමත් සාර්ථක ගායනයක් වෙන්නේ ඉතින් අදත් එහෙමයි අම්මා සාර්ථක ගායනයක් අම්මා ඉදිරිපත් කරා සුබපතන ස්තුති ස්තුති අම්මගේ මේ ගායනයේ තියෙන විශ්වාසයක් ඒ කියන්නේ ආයේ ස්ටේජ් පුනා ස්ටේජ් තේ මේවද ස්ටේජ් වගේ තමයි ඉන්නේ ඒක තමයි ඇත්තම කිව්වොත් එහම මේ ඒ කන්ෆිඩන්ස් එක ඒ කියන්නේ සවුන්ඩ් චෙක් එකේදී වුණත් වැඩේ කරද්දී වුණත් ඉන්ටර්ලූඩ් එකේ වුණත් ඒ ඉන්න විදිහම තේරෙනවා අම්මා ඇත්තම වැඩේ කරන්න තමයි අවිල්ල තියෙන්නේ ඉතින් ඒක ඇත්තම කිව්වොත් එහම මං හිතන්නේ මට මේ සාමාන්‍ය මට ඒ කියන්නේ ඉන් ඩීටේල් හැමදාම මතක නැහැ ඒකේ මගේ හැටි ඒකින්ද තමයි මගේ පෞල් ජීවිතය රැකිලා තියෙන්නේ ඉතින් इन डीटेल हमें कहा माता के दिलों तेरे माउलक नहीं थी मैं अम्मा आगे मट्टा देने ने विधि हटा इतना मैं मांगिता ने मैं मट्टा वैदी पूरा मैं देनुनु गई थे मैं क्या किया लगियान ने बोलूँगा इतामत में ये एक अट आपे वगैरह निच्छा अम्मा के तुमने विश्वास है कॉन्फिडेंस है का नेक्स्ट लेवल लम्बे फट अबे रंजनी अम्मा ओबटा पट्ट कियला तेरने वाला DS ස්තනක් අංක 1 සඳහන් කරලා අනුනවයේ බිඳු දෙකට SMS කරොත් පුළුවන් කමක් තියෙනවා සම්පත් සංගින්ද 260 plus season 5 අධීරේ ජනප්‍රියම තරුව බවට පත් කරන්න. අහා කොහමද? එහෙනම් අපි කෙටි විරාමයක් අරන් යන්න රැඳිලා ඉන්න මේ සම්පත් සංගින්ද 260 plus season 5. නියෝජනය මෙන්න ධනවර්ධන යාලගේ මහත්මයා मरुम पोते रोस पिटुवक पुरा पुंची निल पाट कुरिन्दिया नोयमी हरदा ओया ओब मगे आई किया पैतुए सितुए बोरु एंड ओया मागे से मरुम पोते रोस पिटुवक पुरा पुंची निल पाट कुरिन्दिया Thank you.
සලහර ඔබ වෙන් වී ගියා මතක සෑමව ඔබ ලියු දෙතියා කිව් දේවල් පවා සුළඟේ විසිරි දූවිල්ල වගේ මගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා කුංචි නිල් පාට අකුරෙන් ලියා අද ඇතේ තනි වෙලා මාසිතෙන් වැළපිලා සොඳුරු සැමරුම් බලා සැමදා මෙලෙසේ සිහි කරපියෝයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල් පාට අකුරෙන් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගේ අයි පැතුවේ සිතුවේ බොරුවටද ඔයා මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල් පාට අකුරෙන් ලියා අයිබුවන් අයිබුවන් සැමරුම් පොතේ දැන් එහෙම ලියපු කෙනෙක් එහෙම ඉන්නවද ගොඩක් ඉන්නා වගේ එක්කෙනෙක් කියලා නැද්ද එහෙම ලිව්වේ කෙනෙක් කියලා නැහැ සෝරි අම්මෝ නෙවෙයි වැඩිපුරම දැනුනේ ලියපු දේවල් වලින් වැඩිපුරම දැනිච්ච වදන මොකද්ද සැමරුම් පොතේ දැන් අමතකයි ටිකක් දැන් අමුතු ගානක් එනවා ඒක නෙමෙයිද දැන් ඔය එනවන්නේ අපි එතනින් යන්නේ කතා ගෙනියන්න ඕනේ නේ එඩිටර් ඒ ඇති එතනින් යන්නේ කොහමද අපි තාත්තා ගෑනේ ඔය ඇත්තට දැන් අර ඉස්සර සැමරු පොත් ඔය රෝස පාට නිල් පාට කහ පාට මතකයි නේද ධනවදන මහතා ඒ කොළ සමරු පොතේ තියෙන ඉතින් මේක තමුන්ගේ හිත දිනු අයන මේක අස්සම් කරන්නේ නේද අස්සනක් තියන්නේ හිත ගත් අය ඉතින් ඒක පණවාගේ තමයි ආරක්ෂා කරන්නේ ඔබතුමා මේ ඩොනල්ඩ් අයිවන් ලියපු මේ ගීතයත් ඒ පණවාගේ නිකන් තියාගෙන තමයි ගායනා කළේ ස්ටැන්ලි පීරිස් මහත්තයගේ ලස්සන තනුව ප්‍රියා ගායලා තියෙන්නේ. ඉතින් සමරු පුතේ දැන් තමුන් කැමති ගායක ගායිකාවන්ගේ හැමත් නේද? නළු නිලියන්ගේ අස්සනක් අරන් තියාගන්නවා. ඉතින් මේ මටත් යනකොට අස්සනක් දීලා යන්න මගේ සමරු පුතට. බොහොම ස්තුතියි. හරි. සිවනවත් නේ. මටත් තිබ්බ පවිත්‍ර මේ සමරු පුත. ආදරණීය එඩ්වර්ඩ් මාමා මතකද මම පොඩි කාලේ ඉතින් තාත්තා ඔහොම ගියොත් තාත්තටත් ඉස්සරහට ඔය සමරු පොත්වල අත්සන් තියන්න වෙයි මට මේ පේන විදිහට මං ඒකනේ එකක් දීලා යන්න කිව්වේ මට අපි තුන්දෙනාටම දුන්නොත් හොඳයි වගේ නේ ලහිරු ඌ ඒක නේ මේ සමරු පොත්වල අත්සන් කරන්න කියනවා කියලා කියන්නේ එතනින් එහාට ඉතින් මට කතා කරන්න දෙයක්වත් නැහැ නේ දෙයියේ නේ ඉතින් හරි ඒ කියන්නේ ඉතලට හොඳට කියලා ලහුලු ඒව තමයි ඉන්නෝනේ ඒව තමයි තාත්තා ඉන්නෝනේ ඇත්තටම අද හොඳට මම ගන්නවා කවන්නේ හරි කවන්නත් වගත්ත හරි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තාත්තා ඉතින් ඇත්තටම ගොත් මේ බලාපොරොත්තුේ හැටියටම තාත්තා අද ගීතය ගායනා කළා මේ දැන් නම් බය හොඳටම නැහැ ඒ කලනම් අර පොඩ්ඩක් තිගැස්මෙන් වගේ ගායනා කළා දැන් එහෙම නැහැ දැන් හොඳටම වැඩේ යනවා බලමු හොඳටම ඉවරනකම් මේයිද කියලා අපි බලමු ජය වේවා මේ විශේෂයෙන් කියන්න ඕනේ අර හරිම පැහැදිලි ගායනයක් වචන හැම එකක්ම හරිම පැහැදිලිව ඇහෙනවා ඒ ගායනයේදී. ඉතින් ඒ වගේම තමයි ගායනයත්
ඉතාම හොඳට ගායනා කරා තාත්තා. සුබපතනවා. බොහොම ස්තුතියි මිස්. අපේ ආදරණීය ගාල්ලගේ තාත්තව ජනප්‍රියම ජේෂ්ඨ තරුව බවට පත් කරන්න පුළුවන් DSS තනක අංක පහ සඳහන් කරලා 99.2කට හැකියතාක් SMS කරන්න. ඒ විතරක් නෙමෙයි අර පැහැදිලි ගායනයක් කියලා කිව්වනේ අපේ තාත්තගේ තියෙන ඒ වගේ මේ කාලෙදි ජීවිතය ඇතුළේ පැහැදිලිව යන්න ඕන නම් සම්පත් සංගිඳ සේවිතුරු බිනුමක් ආරම්භ කරන්න. මාසිකට දේවතාවක් පොලිය ලබා දෙනවා. වසරකට රුපියල් මිලියන 150ක් දක්වා නොමිල වෛද්‍ය ප්‍රතිලාභ ලැබෙනවා. එනිසා තාමත් හදවතින් තරුණ ජේෂ්ඨ පුරවැසිය ඔබ අදම ආරම්භ කරන්න සම්පත් සංගිඳ සේවිතුරු බිනුමක්. අපි කෙටි විරාමයක් ලබා ගන්න ලෑස්තිය. වැදලා ඉන්න මේ සම්පත් සංගිඳ දරණ 60 plus season 5. විරාමෙන් අනතුරු නැවතත් ඔබ එකතු වී සිටින්නේ සම්පත් සංගිඳ දරණ 60 plus season 5 සමගින්. අපි ලෑස්ති වෙන්නේ මේ සුපිරි හත් දෙනාගේ අවසන් තරඟ කරුඩ මේ වේදිකාව බාර ගන්න. මම පිළිගන්න සුනිමල් ඉරිස් මහත්මිය. चंद्रा ओब किसी ना हैंडा इकुटते इन दो
කෙසේ දියඹ පුරා චන්ද්‍ර ඔබ කිසිනා හඳා එකොටට එන්න දෝ කෙසේ සුල රැල්ලේ ඉවුරුරයි සුල රැල්ලේ ඉවුරුරයි සීතදියේ මාතනෙවි පාවි ඇත සගරේ සීතදියේ මාතනෙවි පාවි ඇත සගරේ මේ මම කාලයක් නිකන් ඒ වගේ දෙයක් ගැන පොඩ්ඩක් හිතපු කෙනෙක්. මොකද වහින වැඩසටහන ඇද්දි මේ වගේ කමෙන්ට් දෙද්දි මට සමහර ලාට කඳුළු වැඩි දැක්කෙනවා. ඉතින් ඒ වගේ එහෙම තමයි ඊතේ තුල අර අපේ ආදරණීය තාත්තලගේ තිබ්බ හීන මං කිව්වේ හැබෑ කරගන්න මේ කාලෙදිත් හදපු එකම වේදිකාව තමයි මේ. මේ වේදිකාවේ කොහොමද අපේ තාත්තගේ ගායනේ අයුරු මාත්මයා අපෙන් ඇත්තටම එහෙම ඇෂුවරන්ස් එකක් එහෙම ගන්න එහෙම ඕන එක්කෙනෙක් නෙමෙයි මොකද තාත්තා ඇවිල්ලා තාත්තා දැනගන්න ඔයාලා හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. ඒක අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඒක හිතේ අනිවාර්යෙන්ම ඉස්සරහට යනවා. ඒ තියෙන හීන ටික ඉවර කරනවා. එරියස් නැතුව තමයි මම මේ ජීවිතේ සමුගන්නේ කියලා අනිවාර්යෙන්ම හිතට ගන්න. එහෙම තමයි වෙන්න ඕනේ අපි හැමෝම. ඒ වගේම එරියස් නැතුව අද සිංගලා කියලා තමයි කියන්න දෙන්නේ. ඇත්තටම කිව්වොත්ම මම වැඩිපුරම සතුටු වෙන්නේ තාත්තාගේ ගායනය ඉතාම හොඳයි. ඊට වඩා තාත්තාගේ හදවත කියන දේ අහලා තාත්තා ගීත ගායනා කරපු එකට තමයි මම වැඩිපුරම සතුටු වෙන්නේ තාත්තේ. ඒක සාමාන්‍ය හැමෝටම දිගටම කරන්න බැරි දෙයක්. හදවතට එකගම කරන එක. හැබැයි මම නම් එහෙමම තමයි ජීවත් වෙලා තියෙන්නේ මේ වෙනකන් කිසිම අවුලක් නැහැ. ජය වේවා කියලා තමයි තාත්තට කියන්න දෙන්නේ. මරු. ඔම් ස්තුතියි සර්. සෙවනි මාත්මිය. තාත්තා ගොඩක් පිං කරලා තියෙනවා. මොකද තාත්තට ඔහොම හඬක් ලැබෙන්න. ඉගෙන අනික් කෙනාව අර ඇස්පිල්ලක් ගහන්න නැතුව එකෙල්ලේ බලාගෙන ඉන්න තරම් ඒ හඬයි ඒ තාත්තගේ පුංචි පුංචි දේවල් ටිකක් තාත්තා මේ වේදිකාවේ කරන්නේ. අර අපිව බලන කෙනාව වශී කරගන්න තරම් තාත්තගේ ඒ හැමදේම තියෙනවා සම්පූර්ණව තාත්තා. ඉතින් ඇත්තටම හරිම සන්තෝෂයි අපි බලාගෙන ඉන්නේ තාත්තා අද මොන ගීතයද ගායනා කරන්නේ. මොකද සමහර වෙලාවට අපි ඒ ගීත අහලත් නැහැ. හැබැයි මේ ලයිස්තුව අපිට ලැබෙනකොට ගීත ගිහිල්ලා හොයාගෙන යනවා ඒ ගීත මොකද්ද කියලා. ඒ තාත්තා නිසාම. ඉතින් එහෙම අහන ගීත තියෙන තාත්තට ගොඩක් පිං ඒකටත්. ඇත්තටම ගොඩාක් රසවින්ද තාත්තා එක කියන්න බැරි තරම් හරිම සන්තෝසයි. සුබ පතනවා. ඔම් ස්තුතියි. මේ දෙන්න කියපු සේරම මම පිළිගන්නවා. ඔව්. සුනිමල් මහත්තයා හිත රිදව ගන්න නැත්තම් මම එකක් කියනවා. කමන්නේ. හරි. දැන් හිතන්නකෝ සුනිමල් මහත්තයා ඉන්නේ 7 වෙනි ශ්‍රේණිය කියලා. දැන් මේ ගීතේ මුල ටික අහනකොට මට හිතුණා කෙලින්ම 11 වෙනි ශ්‍රේණියට දාලා සාමාන්‍ය පෙළට අවසර දෙන්න.
හතේ ඉන්නවා කියලා හිතා. හැබැයි මේ ගීතේ අවසාන කොටස හරිය ගයද්දි මම ඒ අදහස් චුට්ටක් වෙනස් කරා. 11 වෙනි ශ්‍රේණියට දාලා සාමාන්‍ය පෙළ විභාගයේ ඕ ලෙවල්ස් ලියන්න එකපාර දෙන්න නැතුව 10 වෙනි ශ්‍රේණියේ තව අවුරුද්දක් තියලා ලබන අවුරුද්දේ විභාගය කරන්න තමයි මම දන්නේ. ජය වේවා. කොහොමද ස්තුති සර්. සිරිමල් තාත්තේ අංක මතකයි නේද? අංක 3. අංක 3. DS ස්ථනාංක අංක 3 සඳහන් කරලා 99.2ට හැකිතාක් SMS කරොත් අපේ ආදරණීය තාත්තව ජේෂ්ඨ ජනප්‍රියම තරුව බවට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා ආදරණීය ඔබට. ඉතින් අද අපේ ආදරණීය දෙමව්පියන් 3 දෙනයි කලින් දවසේ ආදරණීය දෙමව්පියන් 4 දෙනයි ඔක්කොම දෙමව්පියන් 7 දෙනයි මේ 7 දෙනාගෙන් ප්‍රතිඵල අරගෙන එනවා අපි මේ විරාමයෙන් අනතුරු රැඳිලා ඉන්න මේ සම්පත් සංගීත දරණ 60 plus season 5 හත්දෙනාගේ වටය තමයි මේ විදියට නිමාවට පත්වන්නේ. මේ හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නේ ප්‍රතිඵලේ. ආදරණීය ප්‍රේක්ෂක ඔබත් එහෙමයි. ආදරණීය දෙමව්පියනුත් එහෙමයි. අපිත් එහෙමයි. මේ ප්‍රතිඵල කොහොම කියන්නද කියලා සමහර කලාට හිතා ගන්න බෑ. මොකද මේ තියෙන බැඳීම් චර රැඳුණු බැඳීම් උනාද කියනවා නම් එක බැඳීමක් දෙකක් ඈත්ලා යද්දී එක හදවත හදවතට තදින්ම දැනෙනවා. ඉතින් ඒ තරමට රැඳුණු මේ ආදරණීය දෙමව්පියන් 7 දෙනාගේ දවසේ ප්‍රතිඵල මේකයි. මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ආදරණීය දෙමව්පියන් 7 දෙනාට මේ කාලේ කැප කරලා මේක එකහසු වෙලා උන්ගේ දක්ෂතාවයෙන් ඉදිරිය ගෙනල්ලා 7 වැදලා ඉන්න වෙලාවක මේ රටේ මිනිස්සුන්ට ඉතේ තියෙන කාන්සිය නැති වෙලා යන්න පොඩි හරි බෑගකට දෙයකට හරි පොඩ්ඩක් හැපනින් වෙන්න විනෝද වෙන්න රස කරන්න මේ ගායන හැකියාවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපි බලමු අද දවසේ තිම්ම ලකුණු අරගෙන සුපිරි 6 දෙනා අතරට තේරී පත් පල්ලමු කෙනා කවුද පත්මා රංජනී අපේ ආදරණීය අම්මයි වාසනාවන්ත වන්නේ ජයවම්මේ සීකිරි ගියා ඔබේ හදවතේ යන්න දෙන්න ඊළඟට කවුරුන්ද සුපිරි 6 දෙනාගේ සිහින හැබෑවක් බවට පත් කරගන්නේ බලන්න ධනවර්ධන ගාල්ලගේ අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ සුනිමල් පීරිස් අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ ජයව තාත්තේ සිතදියේ මාතණී පාවි ඇත සාගරේ සිතදියේ මාතණී ආදරණීය දෙමව්පියන් 4 දෙනෙක් එතන ඉන්නෝ 4 දෙනාගේ කවුරුන්ද මේ ළඟට සුපිරි 6 දෙනා අතරට තේරී පත්වන්නේ බලමු රංජිත් රත්නායක අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ දිලි දුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ දිලි දුනේ මන්වලි අම්මයි ආදරණීය තාත්තයි එප්පි තාත්තයි 3 දෙනාගෙන් බලාපොරොත්තු වෙයි ඊළඟ වටේ නියෝජනය කරන්න. හැබැයි මේ 3 දෙනා අතුරින් ඊළඟ වටේ නියෝජනය කරන්න වාසනාවන්ත වන්නේ 2 දෙනෙකු පමණයි. මේ 2 දෙනාගෙන් පල්ලමු කෙනා අපි දැන් බලමු.
వి జయరత్న అపే ఆదరణీయ తాతాయి వాసనవంతవన్ని దేవతాతే సిలుగు సాసిసిలియా తూపతే కతానియా కినువా మెసిన ఒబట మారవటునా కరుణా మరినా కర్మెలా తెరేసా కొంత ఇతాలియే తనియునా సమన్వలి అమ్మాయి జగత్తాత్తాయి തീർന്നയ അതിശയ ബർപ്പത്തലായി സുപ്പിറി കടയും ഒക്കെ ഇന്നേ സുപ്പിറി കടയും കഠിനമാക്കിയാലൊക്കെയാണ് ഒരു അഭിയോഗ്യം മേ ദിദനാകിമ ദക്ഷത ആക്കിനെങ്കിലും വെനസ് ദക്ഷത ആണുവ് അത് ദിവസേ മേ ദിദനാകി തിരിപ്പത്തിരിയുന്ന പഥ അവരുണ്ട് സുപ്പിറി ഹയ ദിനാഥരുടെ തേരി പത്തുന്ന අවසන් වාසනාව මෙන්න බලන්න ජගත් ජය සූර්ය අපේ ආදරණීය තාත්තයි වාසනාවන්ත වන්නේ හොඳ හොඳ සෙල්ලම් බලපන් දැන් හිටගෙන දෙන්න දෙනා කෑම සමග නවාතැනට මේක නියම තැනක් සනා මෙන් කොළඹ ආපු ඈයෝ මෙතන නිතර නතර වුණා කෝටින් වන්නම අහපන් තන තම් දෙන ආදරණීය සමන්මලි අම්මේ මම මේ මයික් එක වෙච්ච රිග්මන්ට් අපේ අම්මගේ අතට මෙහෙම දෙන්න වෙයි කියලා දුවේ නැහැ කැමති අම්මට කියන්න මොන හරි තියෙනවා නම් මේ වෙලාවේ කියනවා අත් දිනාගේ වටේට එනකම් මම ආපු එක ගැන දෙන්නට ස්තුතිවන්ත වෙනවා. සතුටුයි. එච්චරමද? මන් දන්නවා. සමන්මලී ගී කියනගේ අපේ ආදරණීය අම්මා කියලා කියන්නේ මට මතකයි. මේ රියැලිටි ටෙලිවිෂනේ විකාශය වෙන්න පටන් ගත්ත පළමු දවසේ මුලින්ම ගීත ගායනා කරේ සමන්මලි අම්මා. ඒ වෙනකොට ඉහළම ලකුණු ලබාගෙන හිටි. සුපිරි 10 දෙනා අතරට ආවා. 10, 9, 8, මේ වෙනකොට 7 ළඟින්. අපේ සමන්මලි අම්මට නවතින්න වෙනවා. හැබැයි සමන්මලි අම්මා සතුව තියෙන මේ හැකියාව අපිට මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. හැබැයි ඒක අපිට දැනුණා. දැනුණ නිසා තමයි අපි මේ තරම් දුර ආවේ අපේ අම්මේ. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබේ වටිනාකම සම්පතක් කියලා දැනෙච්ච නිසා සම්පත් සංගිඳ සේවයේ තින් අපේ ආදරණීය අම්මට වටිනා තිළිණයක් තියෙනවා. මම ඉස්සෙල්ලාම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ දෙරණ මාධ්‍ය ජාලයට. ඒ වගේම මේ අපිට සංගීතය සපයපු සියලුම දෙනාට, විනිශ්චය මණ්ඩලයට සහ සියලුම කාර්මික ශේස්ත්‍රයේ හිටපු සියලුම දෙනාට. මොකද මම මාත් එක්ක සුහදව හිටියා හැමෝම. මට දුකක් නැහැ. මේ තරම් දුරාපේගෙන සතුට වෙනවා. යනුව සම්පත් සංගීත දෙරණ 60 plus season 5 අධීරේ 7 වන ස්ථානේ ලබා ගන්න අපේ ආදරණීය අම්මා සමන්මලි ගී කියන ගේ අපේ අම්මට ඔබ ස්තුති දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජයන් ජය වේවා. සමන්මලි අම්මා 7 වන ස්ථානේ නැවතුණත් ඔබට පුළුවන්කමක් තියෙන ආදරණීය සමන්මලි ගී කියනගේ අපේ ආදරණීය අම්මව ජනප්‍රියම තරුව ඔබට පත් කරන DSS තනක් තියලා අපේ ආදරණීය අම්මගේ අංකය සදහන් කරලා නුන වේ බින්දු දෙකට හැකිතාක් SMS කරන්න. එහෙනම් සුපිරි 7 දෙනාගේ වටය මෙන්න මේ විදිහට තමයි නිමාවට පත්වන්නේ. මේ සුපිරි 7 දෙනාගේ වටේදීත් අපිට ප්‍රතිභාපූර්ණ විනිශ්චය ලබා දීම මේ ගෞරවනීය විනිශ්චය මඩුල්ලට මේ විනිශ්චය ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමසම සංගීතයේ මං හැමදාම කියනා වගේ ඔකී ප්‍රමුඛ අසනී වාද්‍ය බෘන්දේ ඔබටත් බේවින ස්තුති. ආදරණීය ප්‍රේක්ෂක දයාබර ඔබටත් බේවින ස්තුති. අපි මේ තරම් දුර රැගෙනාවේ වත්කම වෙච්ච ඔබයි. ඉතින් ඒ රැඳුණු විදිහටම ඉස්සරහටත් රැඳෙන්න. මොකද ඊළඟට අපි ඔබ මුණ ගැහෙන්නේ සුපිරි 6 දෙනාගේ වටේ අතිශය තීරණාත්මකයි එකිනෙකට වෙනස් වෙච්ච ජ්‍යෙෂ්ඨ තරු 6ක්. ඊළඟ දවසේදී ඔබ මුණ ගැහෙන්න සූදානම් සුපිරි 6 දෙනාගේ වටේ. එතක ඔබට සුබදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ ශ්‍රී ලාංකේය දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රථම සහ එකම රියැලිටි උත්තමාචාරය
संपत संगीत दरण 60 प्लस सीजन 5।